හිතන්න බැරි උග්‍ර ආහර උද්දමනයක්. දැන් ලෝකයේ රටවල් දෙසයකට වැඩිය තියෙනවා මේ රටවල් දෙසීෙන් අ පල්ලවෙනි රටවල් පහය තුළ ඉන්නවා උග්‍ර උද්දමනයකින් ආහර උද්ධමනයකින්. දැන් අප අපිට වැඩිය අමාරුවෙන් ඉන්න ලෙබනනය සිම්භාබ්වේ වෙන සියුලාව තුර්කය ඔය රටවල් හතර තමයි තියෙන්නේ. රපිෝ ටවල්ගන කතා කරන්නන්නේත් නැහැ අරද ඊ ලංකට තියෙන්නේ ලංකාව ශ්‍රී ලංකාවමේ රටවල් දෙසිය ගානකින්. පස්වැනි තැන තියෙන්නේ උග්‍ර උග්‍රම ආහර උද්දමනයක් තියන්නේ. හැම එකක්ම ගැන මම කියන්න ඕනේ නැහැ අරිද කඩේට ගිහාම පොලිට ගිහාම දන්නවා සමහර දෙවල් දෙගුණේ තුංගුණය වෙලා වැඩි වෙලා තියෙන්නේ. දෙගුණේ තිුගනය කියන්නේ සීය දෙසය ප්‍රතිශතයක් ඇැටියට ගත්තොත් වැඩි වෙලා තියෙන්නේ. අරද. එතකොට මේ ආහාරු උද්දම්මනය නිසා සැපීම ප්‍රශ්න විතරක් නෙම උද්මනය නිසා ඇත්තටම බත්පිගානට ගහලතියන්නේ. මොකද එක්කො කන්න තියනවා එක්කු නැහැ දැන් සමහර වාර්තාාවල් කියනවා ලංකාවේ ජනතාවගේෙන් ඔය මිලියන විසි දෙකෙන් මිියන හයක් විතර එක වේලායිලු කන්නේ. එක වේලා කනවිතරක් නෙමයි බත්පිගානය මොනවද තියන්නේ. මතා කරන්නේ අද අඩුවාදයිම් ලාබීන් ගැන නෙමේ ම කතා කරන්නේ මධ්‍යම පාන්තික ගෙවල් වලත්. අපි අපේ බත්පි ගාන බැලුවොත් බත්පිගානය අද මොනවද තියෙන්නේ. අපේ බත්පිගානය මාලු මස් බිත්තර කරවල තියෙනවද කියලම මහන්න කැමැති. මධ්‍යම පාන්තියන වාසවල. මංහිතාන්නේ ඔය මාලු මස් බිත්තර කරවල නැහැ. මම මුදල් දබා දුන්න පසුගේ දවස් දෙකට උඩද. රිියදදු රට මුදල්ල ටික් දලා කිව්වා අනනිගිහිල ිතර ටික් කරන්නගන්න කියලා කිව්වා. ඇැත කතාවක් කියන්නේ. මං පුදමුණ බිත්තරවල ගාන ගැඩත් පුදුමූුණ. ඉරසේයා ඇවිල්ල මට කිව්වා කඩ ඔක්කම වහලා බිත්තරෙක්වත් යගුණක් නැහැ කියලා කිවවා. ඇයි විතරෙක්වත් තිගුණා නැතේ. මොකද රජය හිතනව ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා බඩු මිල පාලනය කරලා.